मम वैद्य हिरान करसिंह वैद्य सिविल ऐतिहासिक पिलिबंद वृत्ति समिति संधाने विधायक कमिटी सामाजिक अभी अद मे मध्य हम पवत्ने अभी वैद्य सिविल ऐतिहासिक पिलिबंद वृत्ति समिति संधाने सभापति मे मे रखिया पिलिबंद अस्थिर अवस्थावक अभीलतीन अभी धनगण लबुना එතුමාට සේවයේ නිරපාහැරීම පිළිබඳ වැඩතහනම් කිරීම පිළිබඳ නිර්දේශ ලිපියක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිකුත් කරලා දැනට තියෙනවා. එතකොට ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? වෛද්‍ය චමල් සංජීව මහත්මයා මේ රටේ ව්‍යවස්ථාවෙන් බලාත්මක වෙච්ච වෘත්තීය සමිති පනත මගින් බලාත්මක වෙච්ච වෘත්තීය සමිතියක් වන අපේ වෛද්‍ය හා සිවිල් ඓතිහාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සංධානයේ නායකයා. එතකොට එතුමා වෘත්තීය සමිති නායකයෙක්. ඒ වගේම එතුමා පහුගිය වසර එකහමාර පුරා සෞඛ්‍ය සේවයේ තියෙන විවිධ අඩුපාඩු එළිදරව් කරා. මේ සියල්ල කරේ එතුමාට ඒ 7-5ක වාසියක් බලාගෙන නෙමෙයි. නමුත් अभी निध सौख्य सेवे निध अध्यापने अध्यापने लभपु ये वृत्ति के हटीट अभी वगकी मतन वेरटे तीन अड़पाड़वाक् अपे सेवे तीन अड़पाड़वाक् तीन वना हेलीतरव करटमतर वगकीमयुत वृत्तीय समिति नायक हटियट यतुमा यतुमा के वगकीम इष्टक यथोड़ हेम इष्टकिरीम तुलीन यतुमा मे रटट अपे महजनतावट විශාල සහන ප්‍රමාණයක් ලබාගෙන දීලා තියෙනවා වක්‍රාකාරව ලබාගෙන දීලා තියෙනවා උදාහරණ ගත්තොත් එතුමාගේ පෝෂණය පිළිබඳ මන්ද පෝෂණය පිළිබඳ හෙලිදරව්වෙන් පස්සේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් දිවයින පුරා ඒ පෝෂණ උණුතා පිළිබඳ සමීක්ෂණ කෙරෙනවා ඒ හින්දා විවිධ ප්‍රදේශවල සෞඛ්‍ය පෝෂණ උණුතා පිළිබඳ වාර්තාවන් අපිට එනවා දැන් අපි දැක්ක ගිය සතියේ ගාල්ල දිස්ත්‍රික්කයේ අදි මන්දපෝෂණ තත්වයක් ඒ පවුල් දහස් ගානක වාර්තා වෙනවා ඊළඟට අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයේම පවුල් සෞඛ්‍ය කාර්යාංශය ෆැමිලි හෙල්ත් බියුරෝ එකේ අධ්‍යක්ෂිකා එතුමිය ප්‍රකාශ කළා තිබ්බා සමීක්ෂණයක ප්‍රතිඵලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල්වල ඒ ප්‍රාථමික පාසල්වල ශිෂ්‍යයින් ගෙන් 150යි පාසලට යන්නේ එතකොට මේකට හේතු මොකද්ද කියලා එතුමිය විස්තර කළා තියෙනවා आहार हिंगवीम प्रवाहन व्यदम अधिकवीम सह दिमापियां दिदेनाम वेडटयाम आहार हिंगवीम प्रवाहन व्यदम अधिकवीम दिमापियां दिदेनाटम वेडट यान सिद्धवीम यान मे करुनिसा प्राथमिक पासलेल कोलम दिस्त्रिक्के ए पासलेट याम सीयट पनाकट वितर अडुएलातीनो तोड़ मेक विशाल समाजीय प्रश्नयक इदिरियेदी मे रटट एन එතකොට මේ සියලු සමීක්ෂණ වලට මූල බීජ තමයි අපේ ඒ වෛද්‍ය චමල් සංජීව මහතාගේ ඒ පෝෂණය පිළිබඳ හෙලිදරව් කිරීම. එම නිසා අපේ මේ සමාජයේ ඒ විවිධ අඩුපාඩු ඒ කොටස් ආහාර හිඟතාවයන් පෝෂණ ඌනතාවයන් ආහාර සුරක්ෂිත නැති ඒ තත්වයන් පිළිබඳ විස්තර හරි විස්තර දැන් හෙලිදරව් වෙනවා. ඊට අමතරව එතුමා පහුගිය දවස්වල හෙලිදරව් කරා ගැහණු දරුවන්ගේ පාසල් ශිෂ්‍යාවන් සහ ඒ ගැහණු අයගේ ආර්ථවේදී පාවිච්චි කරන ඒ පෑඩ් වල මිල ගණන් අධික වීම පිළිබඳව ඒ හෙලිදරව්යෙන් පස්සේ තමයි රජයට සිද්ධ වුණේ ඒ වගේ බදු අඩු කරලා ඒ වගේ මිල ගණන් අඩු කරන්න මේකෙන් මේ නිසා ඒ මිල ගණන් වැඩි වීම නිසා පාසල් සිසුවියන්ගේ පාසල් ගමන එම කාලවලදී අඩාල වෙනවා කියලා හෙලිදරව් කරා එතුමා ඒ නිසා දැන් වෙනකොට ඒක යථාර්ථයට පත් වෙලා තියෙනවා මේවා අතිවිශාල සමාජ මෙහෙවරන් ලෙස අපි දකිනවා ඊළඟට එතුමා අපේ ඖෂධ හිඟතාවය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙලිදරව් කරා වාර ගණනාවක මේවා මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ බලධාරීන් ප්‍රතික්ෂේප කරා නමුත් අද වෙන විට ඒ नियोज्य सौख्य सेवा अध्यक्ष जनरल ये तुमाम रूपाहिनी अभी तक प्रकाश करणवा
essential medicines tunsi asu tunakin 160ක්ම hingai kiyala එතකොට දැන් ඒගොල්ලම කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශෙම පිළිගන්නවා ඒ ඒ බෙහෙත් hingතාවේ අපේ වෛද්‍ය චමල් සංජීව මහතා මේක හෙළිදරව් කරේ මාස 8කට විතර කලින් ජනවාරි මාසෙදී එදා මේ ප්‍රතිකර්ම ගත්තනම් අද මේ தත්ත්වය උද්ගත නොවෙන්න ඉඩ තිබ්බා ඊට අමතරව එතකොට මේ හෙළිදරව් කිරීම නිසා මේ සෞඛ්‍ය සේවයේ තියෙන මේ අඩුපාඩු හෙළිදරව් කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒවා නිවැරදි කිරීමේ අවස්ථාව උදා වුණා ඒ නිසා හරිනම් ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය අමාත්‍යතුමා වෛද්‍ය සමල් සංජීවයතුළු ඒ වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්ති සමිති සන්ධානය ඇගෙීමට ලක් කළ යුතුයි හරිනම් මල් මාලා දාලා පිළිගන්න ඕනේ මේ වැඩ තහනම් කිරීමේ ලියුම් නෙමෙයි මේ වෙලාවේ හරිනම් එතුමාව පිළිගැනීමට ලක් කළ යුතුයි මොකද වෙනත් තැනකින් ඒ හෙලිදරව් කිරීම ආවේ නැති වෙලේ අපි තමයි ඒ හෙලිදරව් කිරීම සිද්ධ කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවස්ථාව ලබා දුන්නේ එතකොට මේ වෛද්‍ය චමල් සංජීව කියන්නේ කවුද කම්කරුවෙක්ද එහෙම නැත්නම් වෙනත් අසරණ පුද්ගලයෙක්ද එහෙම නෙමෙයි එතුමා සාමාන්‍ය පවුලකින් බිහි වෙලා ඒ සමාජයේ ඒ තියෙන ප්‍රශ්න හොඳට දන්න පවුලකින් බිහි වෙලා ඊට අමතරව උසස් අධ්‍යාපනය ලැබලා වෛද්‍ය විද්‍යාලයෙන් හොඳට පාසි පාස් වෙලා ඊළඟට පශ්චාත් උපාධිය ඉහළින්ම සමත් වෙලා අද වෙනකොට වෛද්‍ය සේවයේ ඒ MD උපාධිය සහ PhD උපාධියකුත් ආචාර්ය උපාධියකුත් හිමි ඊට අමතරව හිටපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යන මේ තනතුරු දරපු ඉතාම සමාජයට වැදගත් පුද්ගලයෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක් වනාතර වෘත්තීය සමිති නායකයෙක් එතුමාගේ හඬ මේ රටට අවශ්‍යම වෙලාවක එතුමා නිහඬ කරන්න මේගොල්ලෝ කටයුතු කරනවා එතකොට අපි කියනවා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙතුමා වගේ මේ ආර්ථික අර්බුදයේ අවස්ථාවේ රටේ සෞඛ්‍ය සේවයේ තියෙන ප්‍රශ්න සහ අනෙකුත් ආර්ථික ප්‍රශ්න නිසා රට පුරා විහිදලා තියෙන ඒ ගැටලු ඒ ගැන निराකරණය කරන්න සෞඛ්‍ය ගැටලු निराකරණය කරන්න සම්බන්ධීකාරක කාර්යාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවලා ඒකේ අධ්‍යක්ෂක ලෙස මේ වෛද්‍ය සමල් සංජීව මහත්තයා නම් කරන්න කියලා අපි කියා සිටිනවා මොකද ඒ තරම් වැදගත් කාර්යභාරයක් එතුමා මේ පහුගිය වසර තුලදී ඉෂ්ට කළා ඒ වෙනුවට මේගොල්ලෝ කරලා තියෙන්නේ වැඩ තහනම් කිරීමේ නිර්දේශ ලබා ගැනීම අපි කියනවා අපි ජනාධිපතිතුමාට කියනවා මේ වෙලාවේ රටේ ආර්ථිකය වැටලා තියෙන වෙලාවේ විදේශ ණය IMF ණය ගන්න බලාගෙන ඉන්න වෙලාවේ රට තවත් ආණ්ඩුව තවත් අපකීර්තියට පත් කරන මේ වගේ ඒ මෝඩ ක්‍රියා කරන්න එපා කියලා අපි කියනවා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා ඒ නිදහස් තීරණයක් ගන්න ඔබතුමා මේකට මැදිහත් වෙන්න මොකද අන්තර්ජාතිකව රටට ලොකු කැලලක් මේකෙන් අත් වෙන්න පුළුවන් වෛද්‍ය සේවයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සහ වැදගත් වෘත්තික වෘත්තිය සමිති නායකයෙක් සහ වැදගත් සමාජීය කතිකයෙක් මෙලෙස මර්ධනය කිරීම අන්තර්ජාතිකවත් රටට ලොකු කැලලක් වෙන්න පුළුවන් ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා ඔබතුමාට වහාම මේ ගැන මැදිහත් වෙලා මේ සේවයේ අත්හිටුවීමේ ඒ නිර්දේශ නියෝගයේ ක්‍රියාකලාපය වහාම නවත්වලා මෙතුමාට සුදුසු මෙතුමාගේ සේවයක් රටට ගන්න පුළුවන් ඒ සම්බන්ධීකාරක සෞඛ්‍ය සේවයේ හදිසි සම්බන්ධීකාරක කාර්යාලයක් පිහිටුවලා එතුමාහි අධ්‍යක්ෂක ධුරේ පිහිටවන්න කියලා අපි දන්වා සිටිනවා